ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළවෙනි වාර්තාව 2017/1 සිට 2017/9/30 දක්වා කාලයට අදාළව මම ඉදිරිපත් කරනවා. 2018 අවුරුද්දේ අවසාන කාලයේ අපි කැඳවපු ආයතන 17ක් සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව සකස් කරලා තිබුණේ. පොදු ව්‍යාපාර කාරක සභාවේ ජිනුම් කාරක සභාවේ කටයුතු මාධ්‍යවලට ලබා දීමට ඔබතුමා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් අද දිනේදී ඉදිරිපත් කරන වාර්තාවේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා. 2014 මිලියන 32,357ක් 2015 මිලියන 16,000ක් 2016 මිලියන 12,000ක් පහුගිය මාස 9 මිලියන 40,000ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබා තියෙනවා. අපි මේ රුපියල් 1000ක වැටුප් දෙන්න විදියක් නැතුව වතුකරේට සේනාදළඹුවට මර්ධනය කරගන්න විදියක් නැතුව කෑ ගහනවා. නමුත් කෝටි ගණනින් අපේ රටේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය ව්‍යාපාරවල පාඩු ලබනවා. මේ කෝප් වාර්තාව පිළිබඳව ඉක්මන් විවාදයක් අයවැයට කලින් මේ පාර්ලිමේන්තුව ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. විවාදයක් දෙන්න සූදානම්. ඇත්ත වශයෙන්ම අපිට මේ මෙව හංගන්න ඕන නම් අපි සභාපතිකම තමුන්වහන්සේලාට දෙන්න නැහැනේ. ඔබතුමා බලන්න මේ සැරේ කාරක සභාවේදී හඳුන්නේති මන්ත්‍රීතුමා සභාපති ධුරයට තෝරනකොට තමුන්වහන්සේලාගේ බොහෝ අය හිටියෙත් නැහැ. මම ඇත්තටම ලක්ෂ්මන් සිරිරත්න මන්ත්‍රීවරයා තමයි යෝජනා කරේ ඒ සභාවේ ක්‍රියාවලිය. ඒ නිසා තමුන්වහන්සේලා සත්භාවයේ වංචා දූෂණ අවම කිරීම සඳහා උත්සාහ කරනවා නම් තමුන්වහන්සේගේ අගමැතිට කියලා අර්ජුන මහේන්ද්‍රව ඉක්මනින් කැදවලා දෙන්නකෝ. ඒ තරම් ගොඩවල්ලන්න ඕන තමයි. ස්තුතියි මෙතන. ගරු සභානායකවරයාගෙන් මම දැනගන්න කැමති ජනාධිපතිවරයා මාස 3ක් ඉක්මවා පාර්ලිමේන්තුවට ඇවිත් ඔහුගේ වගකීම් පිළිබඳව වැඳී සිටීම ප්‍රකාශ පත් නොකිරීම පිළිබඳව ඔබතුමාලාගේ තීන්දුව මොකක්ද කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඒක ගැන ජනාධිපතිවරයා දන්වන්න. වඩිවෙල් සුරේස් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා එතුමාට මතකයි ප්‍රකාශයක් කරා වතු සේවක පඩි වැඩි කිරීමේදී සාමික ගිවිසුමක් අස්සන්න කළොත් එම ගිවිසුම අස්සන් කළ යුතු හාම්පුතුන්ද බදාගෙන ගිනි තබා ගන්නා බව. මම හිතන්නේ දැන් මාස දෙකක් විතර ගත වෙලා තියෙනවා ගිනි තියාගෙනත් නැහැ වගේ. මම එහෙම දෙයක් ළඟදී එහෙම දෙයක් කිව්වේ නැහැ. මා ගාව තියෙන ලංකාදීප පුවත්පත ඒකේ වාර්තා කරලා තිබෙනවා. ඔව්. අයිය පෙර දාන්නේ අපි පිළිගන්නවා මේ 10 දීමනාව දිය යුතුයි කියලා. දැන් මේක හරිය ආණ්ඩුවක් කරු කතා නැතුනේ. පොලිස් නිලධාරීගේ ප්‍රශ්න අහපුවා මේකත් පිළිගන්නවා. හැබැයි දෙන්නේ. වතුකරේ ජනතාවගේ ප්‍රශ්න අහපුවා මේකත් පිළිගන්නවා. හැබැයි දෙන්නේ. ඒ නිසා මේක කරු කතා නැතුනේ පිළිගැනීමේ නිලධාරීගේ ආණ්ඩුවක්. මෙරකට යනවා. ආණ්ඩුවේ ස්ථාවරය තමයි සභාගම් වලට මේක දෙන්න ඕන. අපි සභාගම් වලට කියලා තියෙනවා මේක දෙන්න ඕන කියලා. එච්චරයි. අපේ රටේ දිලුදු තම අඩියේම ජීවත් වෙන මේ ජන ප්‍රජාවගේ ප්‍රශ්නය. මේ වතු හාම්පුතලා 21 දෙනෙකුට මේ ලක්ෂයක ආමාරකට ආසන්න සංඛ්‍යාවක් අපි පවරා දෙනවා. ඒ පුරවැසියන්ගේ ජීවිතේ වගකීම මේ ආම්පුතා සංගමතක වෘත්තීය සමිතිය තුනම දැන් සාකච්ඡා කරලා ෆේල් වෙලා තියෙනවා. මොකට තාම ඉන්නේ? එළියට එන්න. අපි ඔක්කොම එකදවල සටන කරමු අපි. මම අද කියන්නේ මේ ආණ්ඩුව එමෙති තුර කරගෙන යන්නේ. මේක මට මේක දාලා එන්න පුළුවන්. මේ ආණ්ඩුව එන්න වෙලේ කර්මාන්ත එමෙතුමා නවීන් දිසනායක එමෙතුමාට මම කියන්න කැමතියි. එතුමා ගිය සුමානේ අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට අයසිර වෙඩියක් දෙන්න බෑ කියලා කිව්වා. එමනම් මම කියන්නේ අපිට ලැජ්ජයි තනවා. මොකද එතුමා කම්කරු වෙනින් කතා කරන්න ඕන. මේ එකඟතාවයට එන්න එයාට බැරි වුණොත් වතුකරේ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් අනිවාර්යෙන් රජයක් හැටියට අපි පෙනී සිටිනවා.